කොහොමද යාළුවෝ ඔගොල්ලෝ හොඳින් ඉන්නවද? ඉතින් හොඳින් කියන්නේ හැමෝම ගෙවල් වල කොටු වෙලානේ ඉන්නේ. ඉතින් ඔයාලටත් වඩා මම ගොඩක් කල් ගෙදරට වෙලා හිටියා. ඒ මොකද මට කොරෝනා හැදිලා මම දවස් 14ක් නිරෝධානය වුණා. ඊට පස්සේ තවත් දවස් 10ක් විතර අපි කොහෙවත් ගියේ නැහැ. ඒත් එක්කම තමයි මේ සංචරණ සීමා දැන් මිති මට කොහොමත් එළියට යන්න වුණේ නැහැ. ඉතින් හරිම කරගන්න ගොඩාක් තිබ්බ වැඩ එකක්වත් කරගන්න බැරි වුණා. ඒත් කමක් නැහැ, නැත්තම් මේ ලෙඩේ වැඩි වුණොත් එහෙම ළමයින්ටත් බෝ වෙලා දරුවොත් පව ගොඩක් දුක් විඳිනවනේ. ඉතින් ඒක නිසා කමක් නැහැ, අපි ටික දවසක් ඉවසලා ඉමුකෝ. ඉතින් කලින් වීඩියෝ එකේ මතකද ඔයාලට මම කිව්වා මම ප්‍රොඩක්ට්ස් ගැන ටිකක් මම ප්‍රොඩක්ට්ස් එහෙම ඕඩර් කරා, නමුත් ඒව මගේ ආවේ නෑ එහෙම කියලා. ඉතින් තාම මම ඒගොල්ලෝ ඩික්වෙස් කරා, මම රටින් තමයි ඕඩර් කරේ ගොඩක් ඒවා. ඒව තාම ආවේ නැහැ. නමුත් මේ ඊයේ පෙරේද මම මේ ෆේස්බුක් එකේ දැකපු පේජ් එකකින් අයිෂැඩෝ පැලට් එකක් ඕඩර් කරා. ඉතින් ඒ පැලට් එකේ අද රිවිව් එකක් කරන්න තමයි මම ආවේ. ඉතින් අක්කොටම කලින් කියන්න ඕනේ, මම පැලට් එක රිවිව් කරන්න කලින් කියන්න ඕනේ මේ ටිකේ මේ ආධුනික ළමයි දරුවෝ මගෙන් මැසේජ් කර කර අහනවා, මිස් හූ ඩබ්ලියුටි, එතකොට ෆෙන්ටි බියුටි, ඒ වගේ හොඳ මැක්, ඒ වගේ ප්‍රොඩක්ට්ස් ලංකාවෙන් ගන්න තියෙන්නේ කොහෙන්ද, ඒවා මේ ඔන්ලයින් පේජ් වලින් ගන්න පුළුවන්ද, ඒ වගේ. එතකොට ඇත්තටම මට ඔයාලට ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඕගොල්ලෝ ලෝකල් ප්‍රඩක්ට්ස්, ඒ කියන්නේ අපි හිතමු ක්‍රේලෝන්, අපි ඉස්සර ඇත්තටම පාවිච්චි කරේ ක්‍රේලෝන් ස්ටික් එක ගානවා, ඊට පස්සේ බෑන්ක් එකක් ගානවා, අපි ඕකෙන් තමයි පුරුදුනේ. නමුත් මේ මෑතක මගේ ෂෝට්ස් බලනවා නම් ඕගොල්ලන් මගේ ෂෝට්ස් වල මං කරා කහපාට අයි මේකප් එකක් එක්ක සන්කිස්ට් මේකප් එකක්. එතකොට ඒ සන්කිස්ට් මේකප් එක මං කරේ අයි සහ කලින් මම රෙඩ් කල එකක් කරා. ෂෝට්ස් වලට පුළුවන් නම් ඕගොල්ලෝ හිමීට ගිහින් ෆ්‍රී වෙලාවක බලන්න. ඔය සන්කිස්ට් මේකප් එක කරේ හයිඑන්ම ප්‍රොඩක්ට් එකක් නෙමෙයි, කලර්පොප් කියන බ්‍රෑන්ඩ් එක. කලර්පොප් කියන බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා ඩ්‍රග් ස්ටෝර් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඒවට කියන්නේ මෑස් ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් ඒ ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඒක. ගොඩක් අයට මේක අඳුර ගන්න බෑ, මොනවාද මේ ලක්ෂරි ප්‍රොඩක්ට්ස්, මොනවාද මේ හයිඑන් ප්‍රොඩක්ට්ස් කියන්නේ, එතකොට මේ ඩ්‍රග් ස්ටෝර් ප්‍රොඩක්ට්ස් කියන්නේ මොනවාද, ලෝකල් බ්‍රෑන්ඩ්ස් කියන්නේ මොනවාද, ඩුප්ලිකේට් මොනවාද, ওই වගේ දේවල් දරුවන්ට හොයා ගන්න බෑ. නමුත් අපේ දරුවෝ මේ නිකන් අර රැල්ලකට වගේ ගහගෙන ගිහිල්ලා මම අලුතෙන් සැලෝන් එකක් දැම්. මම 3 මන්ත්ස් කෝස් එකක් කරා, මම අලුතෙන් සැලෝන් එකක් දැම්. මම පාවිච්චි කරන්නේ මෑක්, මම පාවිච්චි කරන්නේ හුඩා බියුටි. මොකද්ද මේක, මොකද්ද මේ ඔයාලා මේකෙන් අදහස් කරන්නේ? ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක කොච්චර හොඳ, කොච්චර ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් වුණත් වැඩක් නැහැ දරුවනේ, ඕගොල්ලන්ට ඒකෙන් හරියට වැඩක් කරන්න බැරි නම්. මම කලින් කිව්වා වගේ මගේ ෂෝට්ස් බලනවා නම් ඕගොල්ලන් හුඩා බියුටි එකෙන් කරපු වීඩියෝසුත් ඔකේ තියෙනවා. නමුත් මට මතක නැහැ කරපු වීඩියෝස් හුඩා වලින් කරපු ඒවා. අපි මේ මෑත කරපු එකක් මම ඔයාලට මතක් කරන්නම්කෝ. සන්කිස්ට් මේකප් එකක් මම කරා ඔය මගේ මේ ෂෝට්ස් වල. එතකොට ඒක මම කරේ කලපොප් බ්‍රෑන්ඩ් එකෙන්. කලපොප් බ්‍රෑන්ඩ් එකෙන් කලපොප් එකේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් තමයි ෆුල් ෆේස් කවර් කරේ. ඊට පස්සේ මේ ළඟදිදි මේ බොහොම මෑතකදී කරා මම අර කුඩයක් තියන් ඉන්න මේකප් එක, කලර්ෆුල් අයි මේකප් එකක් කරපු එකක් කරා. ඒක මම කරේ ඩර්මා කන්සීල් එක දාලා පෑන්කේක් එක දාපෙක. එතකොට ওই දෙකේ ෆිනිෂින් එක ඔයාලා බැලුවොත් එහෙම ඔයාලට තේරෙයි ওই දෙකේම ෆිනිෂින් එක ලක්ෂරි ටයිප් එකේම තියෙනවා. ෆිනිෂින් එක ලක්ෂරි විදිහටම තියෙනවා. ඒ මොකද ක්‍රේලෝන් දැම්මත්, ඔයාලා හුඩා බියුටි හරි මොන හරි ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් දැම්මත්, ඩ්‍රග් ස්ටෝර් ප්‍රොඩක්ට් එකක් දැම්මත්, ඔයාලට වැඩේ කරගන්න ඒ ප්‍රොඩක්ට් එකත් එක්ක ඔයාලට වැඩේ කරන්න බැරි නම් දරුවනේ, ඔයාලට කොච්චර මේ හොඳ බ්‍රෑන්ඩ් ගත්තත් වැඩක් නැහැ. ඒක නිසා රැල්ලකට වගේ නිකන් ආරයත් ගත්තා මේක මමත් ගන්නවා කියලා දුවන්න එපා. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න, පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න සාමාන්‍ය ප්‍රොඩක්ට්ස් වලින්. ඔයාලා හිතන්නකෝ හුඩා බියුටි වගේ හරි, එහෙම නැත්නම් මැක් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් දාලා අපි සැලෝන් එකට හරි හැමදාම බ්‍රයිට්ස්ලා එනවා, කමක් නැහැ. බ්‍රයිට්ස්ලාට ඔයා කරන මොකද, ඔයා ලොකු ගානක් බ්‍රයිට්ස්ලාට ගන්නවා. නමුත් ඔයා නෝමල් ඩ්‍රෙසින් එකකට එන ක්ලයන්ට් කෙනෙක්ට ඔයා ඉන්ට්‍රඩියුස් කරනවා, මම කරන්නේ මේ මැක් ප්‍රොඩක්ට්ස් වලින්, මම කරන්නේ හුඩා බියුටි වලින්, මම ෆෙන්ටි බියුටි වලින් මගේ බේස් එක ෆවුන්ඩේෂන් එක දාන්නේ. එතකොට ඔයා ඒකට ගන්න මුදල කොහොමද තීරණය කරන්නේ? අපි හිතමු ඔයා හුඩා බියුටි වගේ හොඳ ලක්ෂරි ෆවුන්ඩේෂන් එකකින් කරන නෝමල් ඩ්‍රෙසින් එකක්, ඒ කියන්නේ ෆන්ක්ෂන් එකකට යන්න, වෙඩින් එකකට යන්න, ඒ වගේ යන ක්ලයන්ට් කෙනෙක්ගෙට කරන මේ මේකප් එකක්, ඩ්‍රෙසින් එකක්,
අඩුම තරම ඇට්ලිස්ට් ඔයා 6,000 වත් එකට පේ කරන්න මේ අය කරන්න ඕනේ. එතකොට ක්ලයින්ට් එකට පේ කරන්න ඕනේ 6,000. නෝමලි අපේ ලේඩිස්ලා ඇත්තටම දැන් එක දවසකට අඳින සාරි එකක් ආයි අඳින්නේ නැහැ. මොකද ඒගොල්ලෝ Facebook දානවා, social media දානවා. ඒක ආයි ඒ සාරි කඳින්නේ නැහැ. ඒ නිසා ගොඩක් ලේඩිස්ලා දැන් පුරුදු වෙලා තිනවා ටිකක් ගාන අඩු සාරිස් වලට යනවා. හොඳම ගොඩක්ම ගණන් වැඩි සාරිස් වලට නෙමෙයි 5,000, 6,000 around 10,000 වගේ තියෙන ප්‍රයිසස් වල තියෙන සාරිස් වලට යන්න ගොඩාක් ලේඩිස්ලා යනවා. එතකොට ඔයාගේ ඩ්‍රෙසින් එකේ ගාන 6,000 කිව්වොත් ඔය ක්ලයන්ට් ඇඳන් 5,000 ල සාරි එකක් නම් එයා කීයටවත් කැමති වෙන්නේ නැහැ 6,000 දීලා ඔයාගෙන් ඩ්‍රෙසින් එක කරගන්න. එතකොට ඔයාට පාඩුයි. ඒක නිසා දරුවනේ ලක්ෂරි බ්‍රෑන්ඩ් වලින්ම වැඩ කරන්න ඔයගොල්ලෝ පුරුදු වෙන්න එපා. ඔයාලා නෝමල් බ්‍රෑන්ඩ්ස් වලිනුත් වැඩ කරන්න පුරුදු වෙන්න. ඉස්සරම ඇත්තටම ගොඩාක්ම මේ අපේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ මේ බියුටිෂන්ස්ලා ඒ කියන්නේ ප්‍රේමසිරි හේවාවසම්, එතකොට ධනංජය බණ්ඩාර, ඒ වගේ ගොඩාක් ෆේමස් අයත් මුලින් ආපු දවස්වල ඔය ක්‍රේලොන් බ්‍රෑන්ඩ් එකෙන් තමයි කරේ. මම ක්‍රේලොන් බ්‍රෑන්ඩ් එක කොහෙදිවත් ප්‍රොමෝට් කරනවා නෙමෙයි මේ වීඩියෝ එකේ. නමුත් මට කියන්න අවශ්‍ය වුණේ ඔයගොල්ලෝ නිකන් රැල්ලකට වගේ පොෂ් එකට ගහගෙන යන්න එපා. හරිද? ඉතින් ඒක පාවිච්චි කරාට ඔයා වැඩකාරෙක් නෙමෙයි නම් වැඩක් නැහැ. ඔයා වැඩකාරෙක් වෙන්න ඕනේ. කොහොමද ඔයා වැඩකාරෙක් වෙන්නේ? ඔයා හොඳට වැඩකාරෙක් වෙන්න නම් ඔයා හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඔයා හැම බ්‍රෑන්ඩ් එකෙම වැඩ කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒක නිසා රැල්ලට වගේ ගහන් යන්න එපා. මට මේක ගොඩාක් කල් කියන්න අවශ්‍යතාවයක් තිබ්බා. ගොඩාක් ගර්ල්ස්ලා මගේ මැසේජ් කර කර අහනවා, "මිස් මේව ගන්නෙ කොහෙද?" මේ මෑතක අලුතෙන් සැලොන්ස් දාපු ළමයි හිට ජේම්ස් චාල්ස් පැලට්ස් වලින් තමයි අයෂැඩෝ කරන්නේ. මම මගේ දැන් අවුරුදු 12කටත් වඩා වැඩි මගේ සැලොන් එක පටන් අරන් මුල් කාලවල ඇත්තටම අපි වැඩ කරන කාලවල ඔය වගේ ප්‍රොඩක්ට්ස් ලංකාවට ආවෙත් නැහැ. නමුත් අපි ඔය සාමාන්‍යව මිස් රෝස් මට ලැජ්ජ නැහැ, මං ලැජ්ජ වෙන්නේ නැහැ මම චීප් මේ ප්‍රොඩක්ට්ස් වලින් වැඩ කරා කියන්න. මොකද මං ඒ වයින් කරලා තමයි ඇත්තටම ඉගෙන ගත්තේ. මගේ සැලොන් එකට ගොඩාක් ඉස්සරම එන කාලේ මට මතකයි බණ්ඩාර කියලා සර්නේම් එකක් තියෙන ලේඩි කෙනෙක් සැලොන් එකක් කරන, එයා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රභූවරයෙක්ගේ බිරිඳකගේ පෞද්ගලික බියුෂන් කෙනෙක් වෙලා හිටියා. එයා යන යන තැන්වල එයා ගියා අන්දන්න ඩ්‍රෙසින් කරන්න ඒ වගේ. එතකොට ඇයගෙන් ආපු ගොඩාක් බ්‍රයිඩ්ස්ලා මට කියපු දෙයක් තමයි මිස් එයා කැත බ්‍රයිඩ්ස් ලව ගන්නෑ ඩ්‍රෙසින් වලට, ෆේමස් අය කැත බ්‍රයිඩ්ස් ලව ඩ්‍රෙසින් වලට ගන්නෑ කියලා. කවුරුත් කැත නෑ ළමයි. අපි දැනගන්න ඕනේ ආපු කෙනාගේ ෆීචර්ස් බලලා ඒ ඩ්‍රෙසින් එක කරන්න. කිසිම ගෑන ළමෙක් කැත නෑ. වෙලා තියෙන්නේ එයාලා ඉන්න ජීවන රටාවත් එක්ක එයාලට එයාලා ගැන හොයාගන්න, එයාලගේ ලස්සන තියෙන විදිහ, ලස්සනට ඉන්න විදිහ එයාලට දන්නේ නොදනුවත්කම. ඒක නිසා කැත බ්‍රයිඩ්ස් ලා මේ තමයි ගන්නෑ මිස් එයා. ඉතින් අපි වගේ ආයෙ එයා ඩ්‍රෙස් කරන්න ගන්න ලස්සන බ්‍රයිඩ්ස්ලා විතරයි ඩ්‍රෙස් කරන්න ගන්න කියලා මට ඇවිල්ලා කියලා දිනවා. නමුත් මම එක චැලෙන්ජ් එකක් ඇත්තටම මම කරපු ගොඩක් බ්‍රයිඩ්ස්ලා ගොඩ පිම්පල්ස් තියෙන, මූණවල් විනාශ කරගත්ත වලවල් තියෙන, ස්කින් එක ගොඩාක් ඩාක් ඒ වගේ, අනේ කිසිම දෙයක් මේ රූපලාවන්‍ය ගැන නොදන්න, ඇත්තටම මට ලැජ්ජ නැහැ කියන්න, මම පොල් කඩපු කෙනෙක්ගේ දුවකටත් මම අඳලා තියෙනවා, ඩ්‍රෙසින් කරලා තියෙනවා. ඉතින් හරිය ලස්සනයි ඒගොල්ලෝ කරේ. ඒගොල්ලන්ට ආසයි ඇත්තට මේව කරාහින් පස්සේ. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රොබ්ලම් තියෙන ස්කින් වලට ඔයගොල්ලෝ මේකප් කරලා බලන්න. කැත කියලා කෙනෙක් නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ බියුටිෂන් කෙනෙක් වුණාම එයා ලස්සන යාගේ ඉස්මතු කරලා ඔගේ දෙන්න. ඉතින් සමහර අය එනවා, මම දකිනවා කටවටේ කළුයි, නහය දෙපැත්තේ කළුයි, ඒ වගේ අයන. ඒත් ඔයා දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ ෆීචර්ස් අඳුරගෙන ඒ දේවල් කරන්න. ඒ වගේම කියන්න ඕනේ, ඉතින් ඔය බ්‍රෑන්ඩ් පස්සේ යන්න එපා. මමත් දැන් තමයි ඇත්තටම ගොඩක් හයි එන්ඩ් ප්‍රොඩක්ට්ස් වලට ගියේ. නමුත් බට් මගේ ළඟ ඕල්රෙඩි තියෙනවා ක්‍රේලොන් ප්‍රොඩක්ට් එක. මගේ ළඟ ඩර්ම කලර්, ඩර්ම කන්සීලර් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මම ඒවා පාවිච්චි කරන එක නතර කළා නෑ. නෝමල් ඩ්‍රෙසින් වලට ක්ලයන්ට් එක්ක කතා කරලා, හරි මගේ ළඟ මේ හැම බ්‍රෑන්ඩ් එකම තියෙනවා, මේ බ්‍රෑන්ඩ් වලට මට මේ ගාන යන්නේ, මිස් කැමති නම් මගේ මේ කැමති බ්‍රෑන්ඩ් එකක් තෝරගෙන වැඩේ කරන්න පුළුවන්. නමුත් මේ කොයි බ්‍රෑන්ඩ් එක ගත්තත් මගෙන් ඔයාට ඉෂ්ට වෙන්න ඕනේ කාර්ය ඒ විදිහටම ඉෂ්ට වෙනවා. කිසිම මේ ඒ ගැන සැකයක් හිතන්න එපා. කොයි බ්‍රෑන්ඩ් එකකින් වැඩ කරත් මගේ ෆිනිෂින් එක හයි එන්ඩ් එකේම තියෙනවා. ඉතින් ඔය දේ කියලා මම මගේ ක්ලයන්ට්ස් ගන්නවා මිසක්ක ඒගොල්ලන්ව අපහසුතාවට පත් කරන්නේ නැහැ. මගේ ලොකුකම්, මගේ පොෂ්කම්, මගේ තියෙන ලොකු බඩු මුට්ටු පෙන්නලා. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න, බොරුවට රැල්ලකට වගේ ගහගෙන යන්න එපා.
මෙහෙමයි හොඳ ඇත්තටම මේ හොඳ පිග්මන්ට්ස් තියෙනවා හොඳ අයිෂැඩෝ පැලට් එකක් ගත්තොත් පිග්මන්ට්ස් එහෙම ඇත්තටම හොඳ මිස් රෝස් කියන හරිම චීප් බ්‍රෑන්ඩ් එකනොත් මම ලස්සන්ට මේකප් කරලා තියෙනවා මට මතකයි ඉස්සරම සංසිල්ක් හෙයා ෂෝ එක කරේ ලාල් වීරසිංහ සර්යි අපේ නදිෂා වීරසිංහ මහත්මියයි මගේ ගුරුවරු ඒගොල්ලන් ඉස්සලාම ක්ලාසස් මම කියන්නේ බියුටි කල්චර් ක්ලාස් එකකට ගියේ මම එයාලා ළඟට එතකොට එයාලා තමයි කරේ සංසිල්ක් ෂෝ එක හෙයා ෂෝ එක ඒ කාලේ කරනකොට අපි ෂෝ එකට මන් බ්‍රයිඩ්ස්ලා එහෙම ගෙනහිලා තියෙනවා ඉතින් මේ මම කියන්නේ 2000 දෙක තුන ඔය වගේ කාලවලදී මම මේ කියන්නේ දැන් මේ අවුරුදු 20කට විතර කලින් කාලවල ඉතින් ඒ කාලෙදි මම බ්‍රයිඩ්ස්ලව ඩ්‍රෙස් කරන් ගිහිල්ලා තියෙනවා මිස් රෝස් වගේ හරිය චීප් ඇත්තට අපිට බ්‍රෂස්වත් තිබ්බේ නෑ අර අයිෂැඩෝ පැලට් එකේම තියෙනවා චූටි දෙපැත්තේ ස්පොන්ජ් කෑලි දෙකක් තියෙනවා මේ චූටි මේ අයිෂැඩෝ ගාන්න එකක් ඒ බොක්ස් එකේම තියෙනවා ඇත්තටම ඒකෙන් ගාන්නේ අපි ඒකෙන් ඇඟිල්ලෙන් ගාන්නේ ඊට පස්සේ ඉතුරු ටික ගාන්නේ ඇඟිල්ලෙන් ඒකෙන් ගාලා ඉතින් හැම එකම අරන් ගෑ මේක සවුත් වෙන නිසා එක්ක ඇඟිල්ලෙන් ගානවා ඔය වගේ කරලා අපි ලස්සනට අපි දිනලත් තියෙනවා ෂෝස් වල ගිහිල්ලා ඉතින් ඒක නිසා ඔගොලු වැඩකාරයෝ වෙන්න ඔගොලු වැඩ පෙන්නන්න ඔයාලඟ ලොකු බඩු තිබ්බ කියලා වැඩක් නැහැ ඔයාට වැඩ කරගන්න බැරි නම් ඒක නිසා අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තරම් ඔය කැතයි කියලා හිතන අයව ලස්සන කරලා පෙන්නන්න තමන්ම මාරු අවතක් සිරුවෙන් ඉන්නෝනේ මම කැතයි අනේ මම කෝකටත් කැතයි එහෙම කියලා එනෝ ක්ලයන්ට්ස්ලා ගොඩක් අපි ළඟට ඒගොල්ලන්ව ලස්සන කරලා පෙන්නන්න එතකොට තමයි උගල වැඩකාරයෙක් වෙන්නේ ඉතින් දැන් මේ ටිකේ මම Facebook එකේ දැකලා අයිෂැඩෝ පැලට් එකක් දැකලා මම ඕඩර් කරා ඒක මම සර්ච් කරලා බලද්දි ඇත්තටම ඒකේ නම හුඩා බේබි කියලා. හුඩා බේබි කියලා ඇත්තටම මේක හයි එන්ඩ් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. මේක සාමාන්‍ය මිස් රෝස් වගේ වියානා මිස් රෝස් වගේ සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක ඩ්‍රග් ස්ටෝ කියන්නත් බෑ ඊටත් ටිකක් තව පහලින් තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒක නිසා නමුත් මම දන්නා වැඩ කරගන්න විදිහ කොහොමද කියන එක නිසා මම ඒ පැලට් එක ඕඩර් කරා. ඉතින් මම අද හිතුවා ඒකේ රිවිව් එකක් ඔයගලන්ට කරන්න ඒ පැලට් එක කොහොමද මමවත් තාම බැලුවේ නෑ ඒක. ඉස්සෙල්ලා මම හිතුවා ඔයගොල්ලන්ගේ මේ කඩලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම අද අරන් ආවි කොහොමද කියලා ඒක පිග්මන්ට්ස් එහෙම බලන්න. ඒ සයිට් එකේම තිබ්බා මම මේක ඕඩර් කරපු සයිට් එකේම තිබ්බා. තව ඇත්තටම මට හිනත් ගියා හුඩා බියුටි ෆවුන්ඩේෂන් තිබ්බ 1500ට. ඉතින් දැන් ඔයාලා හිතලා ඇත්තටම මේක හුඩා බියුටි තමයි කියලා ඔයාලා ගත්තා නම් මොකද කරන්නේ? ඇත්තටම අපරාධයන් ඉතින් 1500 වුණත් ඔයාලා වෙන මොන හරි බඩුවක් ගන්න 1000 ස්පොන්ජ් එකක් ගන්නවා. බ්‍රෂස් ගන්න මොන හරි ගන්න 1000 අපරාධය අර නිකන් ජරා ප්‍රොඩක්ට්ස් ඔගොලු ගන්න එපා. රැල්ලට ගිහිල්ලා තමයි ඔය වගේ ඩුප්ලිකේට් ඒවට රැවටෙන්නේ. ඒක නිසා ඩුප්ලිකේට් එකක් ගන්නට වැඩිය නිකන් ඇත්ත නමින්ම ඉන්න සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගන්න. වියානකින් බ්‍රෑන්ඩ් එක බලන්න මම ඒක ප්‍රොමෝට් කරනවත් නෙමෙයි වියානකින් බ්‍රෑන්ඩ් එක ඒක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් නමුත් ඒගොල්ලෝ කියන්නේ කොතැනකවත් ඒගොල්ලෝ ලක්ෂරි කියලා මොකද එයාලම තමයි ක්‍රයලොන් එක ඩර්ම කන්සිල් එක ගෙන්නන්නේ නමුත් එයාලා කියන්නේ මේක ක්‍රයලොන් එක තරම්ම හොඳයි කියලා සාමාන්‍ය විදිහ ඩේ ටු ඩේ මේකප් එකකට සාමාන්‍ය දිනදා මේකප් එකකට ඒ වගේ හොඳයි ඇත්තටම නමුත් මම පාවිච්චි කරලා බැලුවම ලිප්ස්ටික් එහෙම හොඳයි ෂැඩෝ හොඳයි ඒගොල්ලෝ ගොඩක් දේවල් හොඳයි. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න හොඳයි. වල චීප් නිකන් නමට ගිහිල්ලා හුඩා බියුටි රුපියල් මේ 10-12000 කෙන ෆවුන්ඩේෂන් එකක් 1500ට අරගෙන වා රැවටිලානේ ඇත්තටම. ඒක නිසා රැවටෙන්න එපා. තියෙන නමින්ම දැන් මං ගත්ත මේ දැන් අද ගත්ත පැලට් එකත් හුඩා බේබී එකේ නම. මොකද ඒගොල්ලෝ ඒ වගේ නම් දාන්නේ. ඒගොල්ලෝ දන්නවා Google search කරාම හුඩා කියන්නේ පස්සෙනි තැනේ search කරපු කොස්මෙටික් වලින් ලේඩිස්ලා ඒ කියන්නේ ඒගොල්ලෝ රිසර්ච් එකක් කරලා තියෙනවා හුඩා බියුටි කියන බ්‍රෑන්ඩ් එක Google වල පස්සෙනි තැනට තියෙනවා මිනිස්සු සර්ච් කරා කියලා. ඉතින් එතකොට හුඩා කියලා ගහනකොටම අර හුඩා ප්‍රොඩක්ට්ස් ටික තමයි Google එකේ එන්නේ. ඉතින් මේක ගහන කෙනා දන්නවා හරි මේ නමින් කෑල්ලක් දාලා ගත්තා මිනිස්සුන්ට පොඩ්ඩක් රවට්ටන්න පුළුවන් කියන එක. ඒක නිසා ඒ වගේ දේවල් එන ඕගොල්ලෝ රැවටෙන්න එපා. ඉතින් නමුත් දැන් මෙයා ගහලා තියෙන්නේ මේක චයිනීස් එකක් මේ අයිෂැඩෝ පැලට් එක. ඉතින් ඒක හුඩා බේබි කියලා ගැහුවට මම ගොඩක් එක සර්ච් කරලා බැලුවා ඒකේ ගොඩක් එක එක අයිෂැඩෝ පැලට්ස් එහෙම තියෙනවා වෙන ප්‍රොඩක්ට්ස් නම් මට සර්ච් කරද්දි හම්බුනේ නැහැ ඉතින් ඒක නිසා ඕගොල්ලන් නිකන් අර රැල්ලකට වගේ මේ බ්‍රෑන්ඩඩ් ඩේවටම ගිහිල්ලා පස්සේ ගිහිල්ලා රැවටෙන්න එපා ඔයාලගේ වැඩ කරලා කරලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙන්න ඇත්තටම හොඳම දේවල් නිකන් නාස්ති කරලා අපරාධ දැන් රුපියල් 12000 දෙලා ෆවුන්ඩේෂන් එකක් කරන් ආ නිකන් ගාලා බලන්න වට ලෝබයි
මොකද ඒක 12000 දීලා ගත්ත නිසා ඊට වැඩිය හොඳයි. ඔයා සාමාන්‍ය ප්‍රොඩක්ට්ස් වලින් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් Tamanටම හරි කරලා ප්‍රැක්ටිස් වෙන්න. මම අදටත් ප්‍රැක්ටිස් වෙනවා, මම අදටත් ඉගෙන ගන්නවා, මම හිතන්නේ මම ජීවිත කාලෙම ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් දැන් මම අද රිවිව් එක කරන්න මේ පැලට් එක කොහොමද කියලා. එතකොට මේක ගත්ත තැනත් මම ඔයාලට දාන්න. නමුත් මේ 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 සයිට් එකේම තියෙනවා මැක් ඔය වගේ හොඳ බ්‍රෑන්ඩ්. ඒ නමින්ම තියෙනවා ඒ විදිහටම ඒ කන්ටේනර්ගත් ඒ විදිහටම ගහලා චුට්ටක්වත් හොයාගන්න බෑ. කරුණාකරලා ඒවනම් ගන්න එපා. නමුත් මේ පැලට් එක හොඳ නිසා මම ඔයගලන්ට පෙන්නන්නේ. දැන් මම පැලට් එක පෙන්නන්නම්. ඉතින් මේක තමයි මම ගත්ත මේක තමයි ආවේ. දැන් මම ඔයගලන්ට මේ තියෙන පැලට් එක. සුද බේබි තමයි මේකේ නම. ඉතින් මේ කොයි මිස් රෝස් වියානා ඒ වගේ සාමාන්‍ය මම දැකලා තියෙනවා. තව කිස් බේබි, කිස් රෝස් ඔය වගේ තියෙනවා ප්‍රොඩක්ට්ස් ගොඩක්. ඒ වගේ ඉන්ඩියන් ඒවා තියෙනවා. මේ ඒ වගේ ඒවත් එක්ක හා සමාන එකක් තමයි, බ්‍රෑන්ඩ් එකක් තමයි. මේක චයිනා චයිනීස් එකක්. මේක චයිනා වලින් හදන්නේ මේ වගේ ඒවා. ඉතින් පැලට් එක කලර්ස් 70ක් තියෙනවා මේ පැලට් එකේ. කලර්ස් 70ක් තියෙනවා. ඉතින් අවුලක් නෑ ඇත්තටම. ප්‍රැක්ටිස් වෙන ළමෙක්ට නම් සැලොන් එකක් අලුතෙන් දාලා ප්‍රැක්ටිස් වෙන ළමෙක්ට නම් ඇත්තටම අවුලක් නෑ. නමුත් ඉතින් ඔයා වැඩකාරෙක් නම් මේකෙන් උනත් වැඩ කරන්න පුළුවන්. මේ වගේ එකකින් උනත් ඇත්තටම වැඩ කරන්න පුළුවන්. ආ මේක මේ ජේම්ස් චාර්ල්ස් පැලට් එක වගේ හොඳ එකක් නෙමෙයි. මේක ජැක්ලින් හිල් එක වගේ හොඳ එකක් නෙමෙයි. ඒ වගේ කියලා ඔන්න මේ ඔයා කිහිතන් ආ මේකෙන් මේවයි මම වැඩ කරන්නේ, මම ක්වලිටි බඩු වලින් වැඩ කරන්නේ, මම වැඩකාරයෙක් එහෙම හිතන්න එපා. මේ වගේ සාමාන්‍ය වාරගෙනත් ඔයගොල්ලෝ වැඩ කරන්න පුරුදු වෙන්න ඇත්තටම. බලමු මේකෙන් පාට දෙක තුනක් අතේ හරි ගාලා අපි මම ඊළඟ දවසේ මේක ඔයගලන්ට කරන්නම් රිවිව් එකක් කරන්නම් හොඳේ. දැන් මම මෙහෙම පෙන්නගෙන මට ගාන්නත් බෑ. බලමුකො පෙන්නගෙන ගන්න පුළුවන්ද කියලා. මේ ඇත්තටම අවුලක් නෑ ළමයි. ඇත්තටම මේක අවුලක් නෑ. ඉගෙන ගන්න ළමයිට නම් ඇත්තටම මේ වගේ එකක් වටිනවා. කිසි අවුලක් නෑ. මට නම් මේ පිග්මන්ට්ස් උත් හොඳට තියෙනවා. මේ අපි අයිෂැඩෝ එකක් තෝරගද්දි පිග්මන්ට්ස් බලන්න ඕනේ. මොකද ඒක තියෙන කල සමහරලාට ගෑවෙන්නේ නැහැ. තියෙන පාටම ගෑවෙන්නේ නැහැ. මේ මේක කිසි අවුලක් නැහැ ඇත්තටම. පොඩි ෂයින් එකක් තියෙන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. මැට් කලර්ස් අඩුයි මේකේ. තමයි මේක. ඔයගොල්ලෝ නම් Google search කරලා බලන්න මේක තියෙනවද කියලා. තව කලස් දෙක තුනක් මම ගාලා පෙන්නන්න. මේ අවුලක් නෑ ඇත්තට. ඉගෙන ගන්න ළමයට මේක හොඳයි. මේක 3000 මට මතක 3490ක් වගේ මේකේ ගාන උනේ. ඇත්තටම ළමයි අවුලක් නෑ. ඒක නිසා නිකන් ඔයාලා රැල්ලකට වගේ ගහගෙන ආ ලොකු ලොකු ප්‍රොඩක්ට්ස් වලින් මම වැඩ කරන්න කියලා ඔගොල්ලෝ නිකන් ඒක විහිළුවක්. ඇත්තට මේ වගේ දෙයක් වට වැඩ බැරි නම් වැඩක් නෑ. ඉතින් වැඩ කරන්න ඕන දෙයකින් වැඩ කරන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයිට මේ වගේ ඉතින් 3400කට 3500කට මේ වගේ එකක් ඇත්තටම වටිනවනේ. මොකද ජේම්ස් චාර්ල්ස් පැලට් එකක් ඇත්තටම බලද්දි රුපියල් 12000ක් විතර යනවා නම් කාසල්ලිලින්. ඉතින් ඒ වගේ ගණන් දීලා අර ඔයා ප්‍රැක්ටිස් වෙන කෙනෙක් නම් අපරාධය ඇත්තට මේක නා. එතකොට ඔයා කවදාකවත් ප්‍රැක්ටිස් වෙන්නෙත් නැහැ. මොකද ඔයා එක අපරාධි කියලා ඒක පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් ඊට වැඩිය හොඳයි මේ වගේ මේකේ කේස් එකත් හොඳයි ඇත්තටම.
හදලා තියෙන කේස් එකත් ලස්සන්ට තියෙනවා. ඉතින් පෙනුමට තියෙනවා කැතක් නැහැ. ඉතින් කිසිම අවුලක් නැහැ. මම ඔයාලට පෙන්වන්නම් දැන්. ඇත්තටම MAC එකේ ඔරිජිනල් එකයි ලිප්ස්ටික් එක ඔරිජිනල් එකයි ඩූප්ලිකේට් එකයි මම දැන් ඔයගලන්ට පෙන්වන්නම්. මට තප්පරයක් දෙන්න මම අරගෙන එන්නම් ඒක. ඉතින් මේ බැලූ බැල්මටම දැන් ඔයාලට හොයා ගන්න පුළුවන් ද කියන්නකෝ මේ MAC ලිප්ස්ටික් දෙකේ ඔරිජිනල් එක මොකද්ද ඩූප්ලිකේට් එක මොකද්ද කියලා හොයා ගන්න පුළුවන් ද කියන්නකෝ. හොයා ගන්න බෑ නේ ඇත්තටම. මේ දෙකම එක වගේ. ඇත්තටම මේක එකක් ඩූප්ලිකේට්. හොඳේ. මොකද මම ඔයාලට පෙන්නන්නම් මේක ගත්තේ මට කොරෝනා හැදින කලින් ගත්තේ. මම අපරාදී මේක 1150ක් කොහෙද වුණා මේක. මේ තියෙන ඩූප්ලිකේට් එක. මේක ඩූප්ලිකේට් එක මේ. නමුත් දැන් ඔයාලට හොයා ගන්න බෑනේ මොකද්ද මේක ඩූප්ලිකේට් එක කියලා. ඒ විදිහමයි. කේසින් එකත් ඒ වගේ. මේ ඔරිජිනල් එක. නමුත් ඒකම එක වගේ ලස්සනට තියෙනවා. ඒ වුණාට ඔරිජිනල් ඒවා පාවිච්චි කරපු කෙනෙක්ට අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන් මේක ඩූප්ලිකේට්ද ඔරිජිනල්ද කියන එක හොයා ගන්න පුළුවන්. මේ MAC එකේ මේක ටිකක් බරයි. මේක මොකද මෙටල් වලින්මයි එන්නේ මේ කේසින් එක. මේ ආවරණය කරලා තියෙන එක එන්නේ මෙටල් වලින්මයි. මේක තනිකර ප්ලාස්ටික් කෑල්ලක්. මේක තනිකර ප්ලාස්ටික් කෑල්ලක්. අනිත් එක මෙන්න මේ MAC කියලා ලියලා තියෙන නම ඒ අකුරු ගොඩක් පළල් මේ ඩුප්ලිකේට් එකේ. නමුත් මේකේ ඔරිජිනල් එකේ එහෙම නැහැ. අනිත් එක ටිකක් කාවැදිලා වගේ තමයි ඔරිජිනල් එකේ තියෙන්නේ. අකුරු ටිකක් අර ඇතුළට නිකන් කපලා දාලා වගේ ඇතුළ ඒ වගේ. මේකේ නිකන් උඩින් ගහලා තියෙන්නේ අකුරු ටික. අකුරු ටික නිකන් උඩින් ගහලා තියෙන. නමුත් මේක ඇල්ලුවාම අර පේනවා මේක නිකන් අර ස්ටෙන්සිල් එකක් වගේ ඇතුළට කැපිලා තමයි අකුරු ටික තියෙන්නේ. අනිත් එක මේකේ නම්බර්ස් මේකේ බොරු නම්බර්ස් ගහලා තියෙන්නේ. මේකේ බොරු නම්බර්ස් ගහලා තියෙන්නේ. මේකේ හරිම කලර් එක මොකද්ද කියලා නම්බර් එක ගහලා තියෙනවා ඇත්ත එකේ. ඉතින් මේ ඇත්ත එක මට මතකයි මම 3750ක් වගේ මම මේක ගත්තේ. අනිත් එක මේක රුපියල් 1200යි. ඉතින් මේක හරි ජරා. මේක ගාන්නත් බෑ. මේ ඒ නම්ීම තිබ්බට ගාන්න මේක ගෑවට කිසි ලස්සනක් නෑ ඇත්තටම. මම ගාලවත් නෑ මේක තියන් හිටියට. මේ ගෑවහම ගැල මේක නිකන් ස්මජ් වෙනවා හරි කැත්තයි. නමුත් මේ ඇත්ත MAC එක මේක ගෑවට පස්සේ මැට් ෆිනිෂින් එකක් එන්නේ. මේක මගේ ළඟ තියෙන්නේ රූබි වූ කියන කලයක මට මතක. ඔව් රූබි වූ එක මේක. ඉතින් මේක ගෑවට පස්සේ මේක ටිකක් වෙලා ගියාම මැට් ෆිනිෂ් එකක් දෙනවා. මේක යන්නේ නැහැ. එහෙම ටිකක් වෙලා තියෙන්න ඕනේ. මේක තිබ්බහම යන්නේ. ඒ තරම් ලස්සනයි කලර්ස් මේක. ඉතින් ඒ වගේ අර ඒ නමට රැවටිලා බොරුවට බඩු ගන්න එපා ළමයි. සාමාන්‍ය බඩුවක් හරි කමන්නේ. ඕගොල්ලන් අඩු ගානක් දීලා ගත්තට ඔයාලා චීප් වෙන්නේ නැහැ. ඔයා මේ වැඩ බැරි කෙනෙක් වෙන්නේ නැහැ. ඔයාගේ සැලුන් එක චීප් කරන්නේ නැහැ. ඔයාලඟ මේ බ්‍රෑන්ඩඩ් බඩු නැහැ කියලා. ඒක නිසා මම කියන්නේ බ්‍රෑන්ඩඩ් බඩු ගන්න. නමුත් මම කියන්නේ ඔයාලා හොඳට ඉගෙන ගත්තට පස්සේ බ්‍රෑන්ඩඩ් බඩු වලට යන්න. ඔයා ස්ටෑන්ඩර්ඩ් එකකට ආවට පස්සේ ඔයාගේ ප්‍රොෆෙෂනල් පැත්තෙන් ඔයාලා හොඳටම ඒක දියුණුවනට පස්සේ ඔයා හොඳම ඔරිජිනල් බඩුවලින් වැඩ කරන්න. ඉතින් මම ඊළඟ දවසේ කියලා දෙන්න මොනාද මේ හයිඑන් ප්‍රොඩක්ට්ස් කියන්නේ, මොනාද මේ ඩුප්ලිකේට් ඒවා, මොනාද මේ ඩ්‍රග් ස්ටෝ කියන්නේ, එතකොට මේ සෆෝරා, එතකොට අල්ටා බියුටි, මොනාද මේ දෙකේ වෙන්නේ, මොකද්ද මේවා, ඒ වගේ දේවල් මම චුට්ටක් වලට කියලා දෙන්න. නැත්තම් මොකද ඔයගොල්ලෝ මේ බඩු ගද්දි අතරමං වෙනවා ඇත්තටම. මම දකිනවා මේ ලංකාවේ ගොඩක් යූටියුබර්ස්ලත් සල්ලි නිසා බොරුවට වෙන වෙන ප්‍රොඩක්ට්ස් මේ තමන්ම ගෑවා කියලා පෙන්නනවා. මම මේක ගෑවා, මේක කාලයක් මම ගාලා තමයි ඔයගලන්ට කියන්නේ කියලා. ඉතින් මම නම් කැමති නෑ ඒ වගේ වැඩ කරනවට. ඇත්තටම මගේ ලං ගොඩක් සල්ලි නෑ මට බඩු අරන් පෙන්නන්න. ඒක නිසායි මට බඩු අරන් පෙන්වන්න බැරි. නමුත් මම ඕන බඩුවක් පෙන්වන්නේ. මම ඒක පාවිච්චි කළා හොඳ නම් විතරයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේක දැන් මම මෙහෙමයි. මම මේක ඔරිජිනල් එකක් කියලා කියන්නේ නැහැ. මම මේක ප්‍රොමෝට් කරන්නත් නෙමෙයි අද ආවේ. නමුත් මම මේක ගත්ත කියලා ඔයාලට කියන්න ගත්තේ අද ආවේ. මේකෙන් මම අයිෂැඩෝ ටියුටෝරියල් එකක් කරලා මම අනිත් දවසේ පෙන්වන්නම් ඔයගලන්ට. ඉතින් එහෙනම් අද ගිහින් එන්න ළමයි වහිනවත් එක්ක මේ දවස්වල. ඉතින් මේ මං අලුතින් කරාබුකුත් ගත්ත. ලස්සනයිද බලන්නකෝ. මං ආසයි මේ වගේ කරාබු වලට. මං හරියට කරාබු ෆෑන් කෙනෙක්. මොකද මගේ ළඟ ගොඩාරියක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ලොකු කියන්නේ ඔව් ලොකු කිව්වත් හරි ලොකු අල්මාරියක් පිරෙන්න කරාබු ජුවලරිස් ගොඩාක් තියෙනවා මගේ ළඟ.
මම දවසක ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ගොඩක් මම ආසයි කියලා ජාති කරාබු වලට කරාබු ෆෑන් කෙනෙක් මම මාළෙම වැඩි ගන්න වඩුවේ. මොකද මම මේ චේන් එකම විතරයි ගොඩක් වෙලට දාන්නේ. මගේ මේක ගෝල් චේන් එක. මේක ගෙදරටත් මම දාගෙන මම ඉන්නේ. මේක ඇරෙන්න ඉතින් කරාබු ගොඩ ගන්න වඩුවේ. මම ඉතින් මේ කරාබුවත් දැකලා ගත්තා. මම කොහේ ගියත් කරාබු මේ වගේ ෆැන්සි කරාබු දැක්කහම ගන්න ඕන දැනක. මම රටවල් වල ගියා කරාබු වලට තමයි ගොඩක්ම ආසෙ. ඉතින් කරාබු තමයි ගොඩක් අරන් එන්නේ. මේකප් අයිටම්ස් ඔයගේව තමයි අරන් එන්නේ. එහෙනම් අද ගිහින් එනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් බැන බැන ඉන්න එපා. මේ රටවහලා කියලා කමන්නේ ගෙදරට වෙලත් මොන හරි දෙයක් කරන්න බලන්නකෝ. එහෙනම් හැමෝම නිරෝගීව ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිසිම කෙනෙකුට දුකක් කරදරයක් වෙන්න එපා. ආයි දවසක මම එන්නම්. ගොඩක් ආදරේ ඔයගලන්ට. ඉතින් මාව දාලා යන්න එපා. මාත් එක්කම රැඳෙන ඉන්න ගොඩාරියක් ආදරේ ගිහින් එන්නම්. මතක ඇතුව අලුතෙන් ආව නම් channel එක subscribe කරලා bell button එක click කරන්න. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ මගේ Instagram එක follow කරන්න. ඒකෙත් මම දේවල් දානවා. Insta එකෙත් මම දේවල් දානවා. අවශ්‍ය කෙනෙක්ට නම් මම WhatsApp number එක දෙනවා. නමුත් ගොඩක් අය message කරනකොට මට අමාරු ඇත්තට message වලට reply කරන්න. නමුත් මම පුළුවන් වෙලාවට reply කරන්න. ඉතින් මගේ Instagram එකත් follow කරන්න. TikTok ඉන්නවා නම් ඔගොලු TikTok එකෙත් මම ඉන්නවා. TikTok එකත් මගේ follow කරන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. Facebook account එකත් follow කරන්න යන්න ඇ වගේ නේද එළවල දාන්න ඕනේ. ඉතින් මම යන්න ළමයි. එහෙනම් මට බඩත් ගිනි. ගිහින් එන්නම්. ආයි දවසට එන්න. මම මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගලන්ට කරන්න. ඒ වගේම මගේ shorts උත් බලන්න. මම ඉඳලා හිටලා කරන මේකප් එහෙම shorts දානවා. එක විනාඩියකට හදලා දැම්මට මම පැයක් දෙකක් මහන්සිලා කරන ෂෝට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒවත් බලන්න. ඒවට ලයික් එකක් දාන්න. මතකයක්ද කමෙන්ට් එකක් දාන්න. ගොඩාරියක් ආදරේ හැමදාම මාත් එක්ක ඉන්න. එහෙනම් ගින් එනවා.